ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ ආහාර හිඟයක්ද පවතින බව පවසමිනුයි. මෙම පිරිස යාපනය සහ මන්නාරමේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන්නේ. ඒ මුහුදු මාර්ගයෙනුයි. රාමේශ්වරම් වෙරළේ දූපතක අතරමංව සිටියේදී මෙම පිරිස වෙරළ ආරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා. අලුත උපන් මාස 4ක බිලිඳෙකු හා අවුරුදු 6 සහ වයස අවුරුදු 9 වයස්කාණ්ඩවල දරුවන් දෙදෙනෙකුද සිටන බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම සරණාගතීන් ඉන්දියා පොලිසියට පවසා ඇත්තේ ආහාර සෙවීමට සති ගාණක් දුක් විඳී බවයි. අන්තිමට ධීවර බෝට්ටුවකට රුපියල් 50,000ක් ගෙවා පැමිණි බවද මෙම සරණාගතීන් පවසා තිබෙනවා. තවත් පවුල් ඉන්දියාවට ඒමට ක්‍රම සොයන බවයි මේ පිරිස ප්‍රකාශ කර ඇත්තේ. මගේ මහත්තයා නැහැ. ඒ නිසා ළමයෝ බලා ගන්න ගොඩක් අමාරුයි. ඉන්න නෑදෑයොත් මට උදව් කරන්නේ නැහැ. අපේ නෑදෑයෝ අපේ ළමයි බලන්නේවත් නැහැ. රට කලින් වගේ නෙවෙයි. මේ දවස්වල හැමදේම මිලයි. අපිට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. ලංකාවේ තියෙන හැමදේම මිල වැඩි. ඒ නිසායි මම මෙහෙ ආවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.